දැන් ලංකාවම විශාලම ප්‍රශ්නයක් කියවලා තියෙනවා කම්කරුවන්ට. ගරු එමෙතුමනි ඔබතුමා මේ වෙලාවදී ඉන්නවා ලංකාව කෘෂිකර්ම වලින් සම්බන්ධ වෙලා ඉනවා 135ක් ගොයි මහතුරු වශයෙන් තමයි තමන්ගේ රැකියාව කම්කරු වශයෙන් පාවිච්චි කරනවා. ඔබ දන්නවා වී විතරයිනේ ඒ වගේ පළතුරු ඒ වගේම එළවලු ඒ වගේම තේ කෝපි මේ සියලුම වර්ගවල මේ ලංකාව නිෂ්පාදනය කරන එක අපි මුළු ලංකාවම දන්න දෙයක්. ඒක විතරෙන් ලෝකෙම දන්න දෙයක්. ලෝකම ලංකාවට අඳුරලා දීලා තියෙන කෘෂිකර්ම රටක් කියලා. සභාපතිතුමනි හිතාම කනගාටු අපි හැම එකනම කනගාටු දායක තත්වයකට දම් මූණ දෙන්න වෙලා තියෙනවා. අතිගරු ජනාධිපති කොටාවේ රාජපක්ෂ ජනාධිපතිතුමා එතුමාගේ සංකල්පයේ එතුමා ගෙනාවා කාබනික ව්‍යාපෘතියක් ලංකාවට ගෙනාවක. ඒක ඇත්තටම අපේ පරිසර මෙතුමත් ඉන්නවා හොඳ වැඩක්. හැබැයි හොඳ වැඩක් වුණාට ආපු ක්‍රමේ තමයි වේගය ආපු එක අපේ ලංකාවට මහ විශාල ප්‍රශ්නයක් වෙලා තියෙනවා. මේ ප්‍රශ්න වලින් කොහොමද ජනතාව ගලවා ගන්න එක අපි හැම එකනම කල්පනා කරන්න වෙලා තියෙනවා ගරු පරිසර මෙතුමනි. අපි අවුරුදු ගාණක් අපි වගා කටයුතු කරගෙන මේ යූරියාව කියලා පාවිච්චි කරගෙන ආපු අයට එක පාරම 100ට 100ක් කාබනික පොහොර පාවිච්චි කරලා තමන් යස්වන කරගන්න බැරි ප්‍රශ්නයක් වෙලා තියෙනවා. අපි දන්නවා ලංකාව දැනට හෙක්ටයර් 8,32,000ක් වාගේ ප්‍රමාණයක් වී වගා කරනවා. මේකට දැනට නෙනෝ නයිට්‍රන් 97,000ක් තමයි ලීටර් ලංකාවට එවිලා තියෙනවා. හැබැයි හරියට ලීටර් 110ක් මේ මහ පොළොවට අවශ්‍ය වෙලා තියෙනවා. දම් උදාන කිව්වොත් කිලිනොච්චිය, අම්පාර, මටකලපුව, මුල්ලතිවල මේ වාගේ කුරුණාගල දිස්ත්‍රික්කයේ වගා කරන ගොයි මහතුරුගේ ගොයිතන් මාසයකට වැඩි කාලයක් දැන් දවස් 45 වාගේ ගොයිතනුත් තියෙනවා. තාම මේකට අවශ්‍ය නයිට්‍රජන්, නෙනෝ නයිට්‍රජන් තාම මහ පොළොවට ගිහිලා නැහැ. කොහොමද අපි වගා කරන්නේ? එතකොට මහ විශාල අස්වැණයක් අපිට අඩු වෙනවා. අපි ලෝකෙත් එක්ක ගණදුණු කරනවා. ලෝකයේ තියෙන ප්‍රශ්න තමයි මේ කොරෝනා වසංගතයත් එක්ක ආහාර ඉගියක් එනවා කියනවා. හැබැයි ලංකාව මහ පොළවේ තියෙන ශක්තිය අනුව දෙයනේ කියලා අපි පොහොර විතරයි දුන්නොත් මේ රටේ තියෙන ප්‍රශ්න ඉවරයි. ඊයේ තිබා මහ විශාල ප්‍රශ්නයක්, ගොයි මහතුරුගේ ප්‍රශ්න. ඒ රජය හොඳ විසඳුමක් ලබා දුන්නා. හැබැයි ඒ වගේම දන් තියෙන ජනාධිපතිතුමනි, ඒ වගේම කෘෂිකර්ම ඇමතිතුමනි, සභාපතිතුමනි, මේ සභාවේ මම ඉල්ලීමක් කරනවා අනිවාර්යම ගොයි මහතුරුට 100% එපා. ගරු ජනාධිපතිතුමනි, ඔබතුමා ගෙනාපු මේ කාබනික ව්‍යාපෘති 150ක් දුන්නොත් ඔබතුමා ජය. එයි මේක නෑ බෑ කියපු වෙලාවදී ගොයි මහතුරු ඉල්ලන්නේ මොනවද? ජනාධිපතිතුමනි, කෘෂිකර්ම ඇමතිතුමනි, අපිට 150ක් දෙන්න. 100% ඉල්ලුවනේ. එතකොට ජනාධිපති මේ ඔබතුමා ගෙනාපු ව්‍යාපෘතිය සාර්ථකයි. 150ක් කර දෙන්න ඕනේ කියලා තමයි මේ සභාවෙන් ඉල්ලනවා. ඒ වගේම තමයි නද කර්මන්තිතුම තව මිනිත්තු දෙකක් කාලයක්. ඒ වගේම ඉඩම අමාත්‍යංශ ගැනත් වචනයක් අපි කතා කරන්න ඕනයි. අපි අනුරාධපුර දිස්ත්‍රික්කයේ විතර නෑ සමස්ත ලංකාවම ඔප්පු නැතුව විශාලම ප්‍රමාණයක් ඉඩම් අයිතිකාරයෝ තමන්ගේ ඔප්පු හදාගන්න ප්‍රශ්න වෙච්ච වෙලාවදී අපේ ඉඩම් ඇමතිතුමා විශාල සහයෝගයක් දෙනවා, ඔප්පු ලබා දෙනවා, ගමින් ගමට ගිහිලා එතුමා එක්තුමාගේ කටයුතු කරනවා. ඒ වගේම විශාලම භූමියක් විතර වෙලා තියෙනවා වගා කටයුතු කරන්න නැතුව. ඒ වගා කටයුතු කරන්න නැතුව තියෙන භූමි ප්‍රමාණය තරුණයන්ට, විවසායකයන්ට සුදුසන්ට සුදුසු විදිහට තෝරාගෙන ගොයිතන් කටයුතු කරන්න එතුමායි අවශ්‍ය කටයුතු කරනවා. එහෙනම් අපි ලෝකෙත් එක්ක ගණදුණු කරනවා කියනවා. හැබැයි අපි පාර්ලිමේන්තුවේ ඉන්න 225 දෙනාට මම කියනවා අපි හැම කෙනාටම අපිට යම් කිසි අපි ප්‍රතිපදයක් තියෙනවායි. මට වඩා ජ්‍යෙෂ්ඨයෙක් ඉන්නවා. හැබැයි ආණ්ඩුව එනකොට මේ විපක්ෂය අද ඉන්න පුළුවන්, එතන ආණ්ඩු පක්ෂ වෙන්න පුළුවන්. හැබැයි කිසිම
අපි ආය අතරදී ප්‍රතිපදයක් නැහැ මේ ප්‍රතිපද නිසා තමයි අද මේ ලංකාව මෙහෙම ගියොත් අපි සිංගප්පූරු වාගේ වෙන්න ඕනේ කියනවා අපි මලේෂියා වාගේ වෙන්න ඕනේ කියනවා අනේ දෙයනේ කොහොමද සිංගප්පූරු වෙන්නේ මලේෂියා කොහොමද වෙන්නේ පාඩු වෙන ආයතන ටිකම අපි මොනවද කරන්නේ තාම අපි ඊකට මේ පෞද්ගලිකව කරගෙන යනවා ඒ නිසා පාඩු වෙන ආයතන වලට ස්ථීර මේ පාර්ලිමේන්තු වෙන 225 නායකතු වෙලා තීන්දුවක් ගන්න ඕනයි විසඳුමක් ගන්න ඕනයි ඒ ආණ්ඩුව ගේන එකට විපක්ෂයේ ඉඳලා අපි විරුද්ධතාව පෙන්වන එකයි විපක්ෂයේ ඉඳලා ආණ්ඩුවට විරුද්ධතාව පෙන්වන එකක් නෑ අපේ අපේ වැඩ හොඳ වැඩ කරනවොත් කවුරු හරි කමක් නෑ සිංගප්පූරු දිනුනේ වාගේ මලේෂියා දිනුනේ වාගේ අපි දිනුවක් වෙන්න පුළුවන් අවසන් කරන්න ගරු මන්ත්‍රී සභාපතිතුමනි විනාඩියක් දෙන්න අපිට හොඳ තීන්දුවක් ගත්තොත් පමණයි එහෙම නැතුව මෙතෙන් දෙවිලා අපි අහිංසක රටේ ජනතාව කෝටි දෙකහමාර රවට්ටන්න කටින් බතල හිතවල හරියන්නේ නැහැ අපි දන්නවා අපි මොනවද කරන්නේ අපි වැඩක් කරන්නේ මහ පොළවදී බොරුවට මෙතන ඉන අහිංසක ජනතාව මේ රටේ ඉන කෝටි දෙකහමාර ජනතාව කටින් බතල හිතවල තමයි අපේ කාලය ගත කරනවා කියමින් මට වෙලාව දීපු සභාපතිතුමනි ඔබතුමාට ස්තුතියි